වෙසක් පුන් පොහොය කියන්නේ අපි සම්බුදු තෙමගුල බුදුරජාණන් වහන්සේගේ බෝසත් උපත ලෞත්‍රා සම්බුද්ධත්වයට පත්වීම අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑම මෙන්න මේ සම්බුදු තෙමගුල අපි බොහෝම සද්ධාවෙන් ආගමික කටයුතු වල යෙදෙමින් සැමරීමයි ලෝක බෞද්ධයන් සිදු කරන්නේ මේක තියෙනවා මජ්ක්‍ධිම නිකාය අරිය පරියේෂණ සූත්‍රය සීහනාද සූත්‍රය වගේ දේශනාවල් වල බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් විස්තර කරනවා සාරිපුත්තේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මම මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරේ ඒ කාලේ මං ආහාර වර්ජනය කරගෙන ගිහිල්ලා අවසානයේ දවසකට එක හාල්ලැටයක් එක අබෑටයක් මසංගෙඩියක් දිවාග තියාගත්තා බුදුරජාණන් වහන්සේ ආයිමත් කියන සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් ඔය කියන හාල්ලැටේ ගොඩක් ලොකු එකක් වද්ද ඔය කියන විදිහ අබෑටයක් එහෙනම් මහා ලොකු එකක් වෙන්නේ නැති මොකද කෙනෙකුට හිතාගන්න බෑ මෙවැනි පුංචි දෙයකින් දවසක් ඉන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා නෑ සාරිපුත්ත ඔය ප්‍රමාණෙම තමයි කියලා උන්වහන්සේ ආහාර ගැනීම අඩු කරගෙන යද්දී උන්වහන්සේම දේශනා කරන සාරිපුත් ඒ කාලේ මගේ හිස් කබල වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. S2 හිස් කබල ඇතුලේ ගිලිලා ගියා කියන. හරියට වතුර හිඳිච්ච ලිඳකට ගැඹුරු ලිඳක් තියෙන වතුර හිඳිලා. කෙනෙක් එබිලා බලනකොට යන්තම් අඩියේ වතුර චූට්ටක් පේනවා. අන්න ඒ වගේ හිස් කබල ඇතුලෙන් S2 පෙවුණා කියන. දැන් ඔබ හිතන්න කොච්චර දුෂ්කර ජීවිතයක්ද කියලා. උන්වහන්සේගේ හැම ඇට සැකිල්ලට ඇලිලා ගියා කියන. අද්දෙක හරියට අසීතික කියන වැල්පුරුක් වගේ කියන. ඇඟිලි හරියට නහර මේවා ඔක්කොම හැම ඇලිලා මුල් කෑලි වගේ වුණා කියන. පපුව අත ගන්නකොට කොඳු ඇට පෙළි කොටස් අහුවෙනවා. ඊළ ඇට කූඩුව පෑදිලා දින ගණන් උන්වහන්සේ සිහිසුන් ඇදගෙන වැටෙනවා නැකිට ගන්න ශරීර ශක්තියක් නැහැ එච්චර දුෂ්කර ක්‍රියා කරේ විමුක්තියක් ලබන්න පුළුවන් කියන විශ්වාසය නිසා ඒ කාලේ තිබිච්ච මේ දේ උන්වහන්සේ උපරිමෙන් අත්හදා බැලුවා දවසක් උන්වහන්සේ තීරණය කරනවා ආහාර වර්ජන විමුක්තියක් ලබන්න පුළුවන් නම් අද පටන් මං කිසිම ආහාරයක් වළඳන්නේ නැහැ ඒ අදිෂ්ඨාන හිතට ඇති කරගෙන උන්වහන්සේ වැඩ ඉන්නකොට දෙවිවරු පෙනී හිටියා. දෙවිවරු පෙනී ඉඳලා බෝසතාණන් වහන්සේට කියනවා ස්වාමිනී ඔබ වහන්සේ පුංචි දෙයක් හරි ආහාරයක් හැටියට ගන්න. ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණ නැවැත්තුව. ඔබ වහන්සේගේ රෝම කූප අතරින් අපි දිවි ඕජාව ඇතුල් කරලා ඔබ වහන්සේව ජීවත් කරවන. ඔබ වහන්සේ පුංචි දෙයක් හරි ආහාරයක් හැටියට ගන්න කියලා. ඒ වෙලේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා මම ආහාර කිසිම දෙයක් නොගෙන හිටියොත් ඒ කාන්තෙන් දෙවිවරු මේ රෝම කූප අතරින් දිවි ඕජාව මගේ ශරීරයට ඇතුල් කරාවි එතකොට මගේ අදිෂ්ඨානෙ බොරුවක් වෙනවා එහෙමනම් මං පාත්‍රයට අද පටන් වැටෙන දෙයක් හුළඟේ හමාගෙන ඇවිල්ලා කොලයක් වැටෙනවා පාත්‍රයට ඒ කොලේ පමණක් දිවාග තියාගන්න හුළඟේ හමාගෙන ගිහිල්ලා ගහක මලක පෙත්තක් මොනවා හරි එහෙම ගහක අතු කැහැල්ලක් වැටෙනවා ඒක පමණයි දිවාග තියාගන්න අර පාත්‍රය ඇතුළට වැටෙන දේ පමණයි ඔය විදිහේ දුෂ්කර ක්‍රියාවක් අපිට හිතන්නවත් බෑ උන්වහන්සේ අමු සොහොන්වල මහා වනාන්තරවල උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට මෙ අරිය පරිසන සූට සඳහන් වෙනවා සමහර ගොපලු දරුව මේ හරක් දක්කගෙන යන කැලෑවල් වලට සත්තු අරගෙන තනකොළ කවන්න එන මේ ගොපලු දරුව ඉන්නව හරක් බලාගන්න ඔවුන් ඇවිල්ලා උන්වහන්සේගේ ශරීරයට පස් වලින් ගහනවා කියන. ඇයි දන්නේ නැන්නේ මේ කවුද කියලා. කනට කූරු වලින් අනිනවා කියනවා.
ඇඟට මුට්‍රා කරනවල්. ඒත් උන්වහන්සේට කිසිම ද්වේශහිතක් තරහක්කත් මේ දරුවෙක් ගැන ඇතිකරගන්න නැතුව උන්වහන්සේ අධිෂ්ඨානින්ම දුෂ්කරක්‍රියාවෙන් විමුක්තිය පිණිස අධිෂ්ඨානින්ම වැඩහිටිය කියලා. එතකොට මේ විදිහට උන්වහන්සේගේ ජීවිතයේ ගත කරපු දුෂ්කර කාල අවුරුදු 6කට ආසන්න කාලයක්, පුංචි කාලයක්, මේ සතියක් මාසයක් මාස 5ක් නෙමෙයි, අවුරුදු 6කට ආසන්න කාලයක් මේ දුෂ්කර ක්‍රියාව සිදු කරා. අපිට හිතා ගන්නවත් බැ එවැනි කාලයක් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේ උන්වහන්සේට කිසිම මේ දුෂ්කර ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බැරි වුණා. දවසක් උන්වහන්සේම කල්පනා කරා, මම තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් තවත් මේ ලෝකෙ නැතුව ඇති, අතීතේවත් මිනිස්යන් අතර ඉන්න නැතුව ඇති. උන්වහන්සේගේ ජීවිතයේ මරණයත් ජීවිතයත් අතර බේරුනේ පෙර පුණ්‍ය ශක්තිය නිසාමයි, සසර පාරමී බලවත් නිසාමයි. සමහර අවස්ථාවල දේවතාවරු පවා රැවටුණා උන්වහන්සේ මිය ගියා කියලා. සුද්ධෝදන රජතුමාට දෙවිවරු පණවිඩ අරගෙන යනවා. සුද්ධෝදන රජතුමාට දෙවිවරු ගිහින් කියනවා, රජතුමනි ඔබේ පුතා මිය ගියා, දුෂ්කර ක්‍රියා කරද්දි වීරිය වඩද්දි. ඒ සුද්ධෝදන රජතුමා පිළිගන්නේ. රජතුමා අහනවා, මගේ පුතා මිය ගියේ ලෝතුරා බුද්ධත්වයේ ලබලද නැද්ද? නෑ රජතුමනි, වීරිය වඩනකොට. එතකොට රජතුමා කියනවා, නෑ නෑ එහෙම වෙන්න විදිහක් කොහොමත්ම නෑ, මගේ පුතාන ලෝතුරා සම්බුද්ධත්වයට පත් නොවී මිය යන්නේ නෑමයි කියලා පිළිගත්තේ නෑ කියලා. එහෙනම් රජතුමනි අපි ආයි බලලා එන්නම් කියලා යනවා. ගිහින් බලනකොට තාම සිහිය තියෙනවා, සිහිසුන් ඇදගෙන වැටිලා. ඒ දේවතාවරු ආයි ඇවිල්ලා කියනවා, රජතුමනි තාම යන්තම් සිහිය තියෙනවා, සිහිසුන් ඇදගෙන වැටිලා විතරයි. එතකොට අපිට පේනවා උන්වහන්සේ මොනතරම් දුෂ්කර ක්‍රියාවක් කරාද. දවසක් උන්වහන්සේ කල්පනා කරා, පුංචි කාලේ දඹරුක් සෙවනේ ආනාපාන සති භාවනාවෙන් පළවෙනි ධ්‍යානෙ ලබාගෙන, ඔබ අහලා ඇති අහසේ පළඟක් බැඳගෙන වැඩ සිටියා. එදා සීසාන දවසේ සුද්ධෝදන රජතුමා ඇතුළු රාජකීය පිරිස මේක දැකලා පුදුමයට පත් වෙලා රජතුමා දෙවනි වතාවට බෝසතාණන් වහන්සේට වන්දනා කරා. එදා අසිත තාපසයට වන්දනා කරන්න ඉපදිච්ච දවසේ අරගෙන ආපු එළාවේ පුංචි සිරිපතුල තාපසයාගේ ජටාවේ වැදුනා. තාපසයා වන්දනා කරපු එළාවේ පිය රජතුමා පළවෙනි වතාවට මේ බෝසත් පුතාට වන්දනා කරා. මේ මගේ දෙවනි වන්දනාවයි කියලා දෙවනි වතාවට දඹරුක් සෙවනේ උන්වහන්සේ ධ්‍යානයක් වඩාගෙන පුංචි කාලේ පළවෙනි ධ්‍යානයෙන් අහසේ පළඟක් පැඳගෙන වැඩ සිටියා සීසාන වෙලාවේ. මේක උන්වහන්සේට මතක් වුණා, එහෙමනම් මට මේ වීරිය වඩන්න විමුක්තිය ලබන්න ඒ භාවනාව ආනාපාන සති භාවනාව හරි උපකාර වෙයි කියලා. උන්වහන්සේ අමාරුවෙන් වාඩි වෙලා ආනාපාන සති භාවනා වඩන්න හිත යොමු කරා. එහෙම ඇදගෙන වැටුණා. උන්වහන්සේට ඉඳගෙන ඉන්න අරමුණෙන්වත් ඒ අදිෂ්ඨානෙන් වීරියෙන් ඉරියව්ව පවත්වන්න තරම් ශරීර ශක්තියක් නැහැ. ආහාර වර්ජනයේ නිසා මුළු ශරීරෙම ශරීර ශක්තිය නැති වෙලා. උන්වහන්සේ කල්පනා කරා, භාවනා කරන්නත් ශරීර ශක්තියක් අවශ්‍යයි. කයට ශරීර ශක්තියක් නැතුව කොහොමද භාවනා කරන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියා. පාත්‍රය අතට ගත්තා. අමාරුවෙන් නැකිටලා කලන්ති හැදෙමින් මග කීප තැනක මැදගෙන වැටුණා. ඈතින් තියෙනවා සේනානි කියන නියංගම්. ওই ගමට පිණ්ඩපාතේ වැඩම කරා. එදා තමයි අවුරුදු ගානකට පස්සේ දුෂ්කර ක්‍රියාව අවසන් කළා. යන්තම් දානි චුට්ටක් පාත්‍රයට ලැබිච්ච දවස. ඒ දානි ටික අරගෙන උන්වහන්සේ ආපහු එනකොට තමන්ට උපස්ථාන කරන්න හිටපු පස් දිනාම උන්වහන්සේ අතහැරලා බැන බැන යන්න ගියා. මෙන්න මෙයා දුෂ්කර ක්‍රියාව අතහැරලා පාත්‍රය අරගෙන අන්න ගමට ගිහිල්ලා, දැන් ඉතින් අපිට මේ කිනාගෙන් විමුක්තියක් වැඩක් නැහැ, දැන් යාමල්ලා යන්න කියලා කොණ්ණඤ්ඤ වප්ප බද්දී මහානාම අස්සජි ඒ අය හිතාගෙන හිටියේ දුෂ්කර ක්‍රියාවෙන් විතරයි බුදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියේ. උන්වහන්සේට බැන බැන යන්න කියලා
උන්වහන්සේ මේ වීරිය අතහැරි උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. සති දෙකක කාලයක් යනකොට ගමට පිණ්ඩපාතේ වඩමින් ලැබෙන දානි ටික ටික වළඳලා ආනාපාන සති භාවනාව ටික ටික පුරුදු කරා හිත වැඩෙනවා. දැන් ශරීර ශක්තිය ටිකෙන් ටික ඇති වෙනවා. අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ආයමත් මතුවෙලා ශරීරේ සාමාන්‍ය විදිහට එනවා. සති දෙකක කාලයක් ගත වුණා. උන්වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරපු කඳු වළල්ලෙන් පහළට බැහැගෙන ඇවිල්ලා එදා සේනානිගම පසු කරගෙන ගිහිල්ලා බොහොම ලස්සන අතු විහිදී ගිය නුග ගහක් තියෙන මේ නුග ගහ යට උන්වහන්සේ එදා වැඩ හිටියා. එදා තමයි සුජාතාව කිරිපිඩු දාන පූජා කරන්න බුදු වෙන්න පෙර දවසේ. පින්වතුනි, ධර්මයේ සඳහන් වෙනවා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දවසේ උන්වහන්සේගේ ශරීරේ රත්තරම් පාටට ගිනි අඟුරු පාට රශ්මියකින් රන්වන් පාටින් බැබළුණා කියලා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුර රත්තරම් පාටට ගිනි අඟුරු පාට රශ්මියකින් බැබළෙනවා. මේව බුදුවරුන්ට සාධාරණ ආශ්චර්යමත් කාරණා. ඒ නිසායි සුජාතාව භාරයක් වෙලා තිබුණා නුගරුකට. තමන්ට හොඳ ගුණයහපත් ස්වාමියෙක් ලබන්න, ඒ ස්වාමියාට දාව ලැබෙන පළවෙනි දරුවා පුතෙක් වෙන්න, මේ තමන්ගේ අරමුණ ඒ විදිහටම ඉෂ්ට වුණා. ඒ නිසා නුගරුකට අධිගෘහිත දේවතාව වෙනුවෙන් කිරිපිඩු දානයක් සකස් කරලා, විශේෂ කිරියාහාර දානයක් සකස් කරලා ඉස්සල්ලා සේවිකාවේ වුවා කිරිපිඩු අරගෙන ඉන්න කලින් නුගරුක ඒ භූමිය සුද්ධ පවිත්‍ර කරා. සේවිකාව එතනට එනකොට බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා නුගරුක යට. එදා උන්වහන්සේගේ ශරීරේ රත්තරම් පාටින් බැබළෙනවා. දැන් අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම පහළ වෙලා රාජ කුමාරයෙක් වගේ දේවතාවෙක් වගේ රත්තරම් පාට ශරීරයක්. මේ සේවිකාව හිතුවේ උක්ෂ දේවතාව අදනම් දේවියගේ කිරිපිඩු දානි පිළිගන්න දිව්‍ය ස්වරූපයෙන්ම ගහ යට වැඩ ඉන්නවා කියලා. දුවගෙන ගිහිල්ලා දේවියට කිව්වා, "දේවිය අදනම් දේවතාව ගහෙන් පහලටම බැහැලා." බොහොම සද්ධාවෙන් අර කිරිපිඩු දානි උන්වහන්සේට පිළිගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඩු දානි පිළිගත්තා. ඒ කිරිපිඩු ගුලි 49කට ගුලි කරලා අදිෂ්ඨාන කරලා කිරිපිඩු දානි උන්වහන්සේ වැළඳුවා. ඒ අසල තිබිච්ච නේරංජනා ගඟේ අතු ගංගාවක් ඒ අතරින් ගලාගෙන යනවා. එතනට උන්වහන්සේ වැඩම කරලා අර රන් තැලිය කිරිපිඩු පූජා කරපු පාත්‍රේ මේ ගඟේ පහළට ජලයේ ගලාගෙන යද්දී මේ ජලයේ මත තියලා අදිෂ්ඨානයක් කරා, "මට ඒකාන්තෙන් ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේ නම් මේ ජලයේ පහළට ගලාගෙන ගියත් ජලපහර බිඳගෙන මේ පාත්‍රයේ උඩුගම් බලා යෑවා" කියලා අදිෂ්ඨානයක් කරා. හරීම පුදුමයි. මේ පාත්‍රයේ ජලපහර බිඳගෙන උඩුගම් බලා ගිහිල්ලා මේ ගිලි ගියා. නාග ලෝකේ නාගයන් පාත්‍රයේ නාලුවට අරගෙන ගියා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේට උන්වහන්සේගේ අදිෂ්ඨානෙ ඉෂ්ට වෙනවා කියලා උන්වහන්සේට සාක්ෂියක්. ඒ ආශ්චර්යමත් අදිෂ්ඨානෙ ලැබුණා. උන්වහන්සේ එතනින් පිටත් වෙලා යනකොට සොත්තිය බමුණ කුස තන මිටි අටක් දුන්නා. ඔබ වහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබ වහන්සේට භාවනා කරනකොට මේ කුස තන හොඳයි. ඒ මත වාඩි වෙන්න භාවනා කරන කෙනෙකුට බොහෝම වටිනවා. මේ කුස තන මිටි අටත් අරගෙන සුදු ඇලි තල අතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේ මව් කුසින් බිහි වෙනකොටම පහළ වෙච්ච සහජාත වස්තු ගැන බහල ඇත. බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඉස්සල්ලාම උතුරු දිසාවට කුස තන ඉලන්න හදනකොට පොළොව සෙලවුණා. දකුණු දිසාවට කුස තන ඉලලා වැඩ ඉන්න සූදානම් වුණා. පොළොව සෙලවෙනවා. බටහිර දිසාවට ඒත් එහෙමයි.
නැගෙනහිර දිසාාවට මූුණලා කුසතනේලුව වෙනසක් නෑ. උන්හන්සේට වැටහුණා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච පෙර බුදුවරු ධර්මය අවබෝධ කරානං නැගෙනහිරට මුහුණල වැඩඉන්න ඇත්. උන්හන්සේ මේ කුසතන මත වැඩ සිටියේ පුද්දුම අධිෂ්ඨානයක් අපිට හිතන්නවත් බැර. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මේ ආසනේ මම මැරුණත් නැකිටින් නෑ කියන අදිෂ්ඨාන. ඒ අදිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය. අන්නේ වීරියෙන් වැඩ සිටිය නිසා ඒ ආසනයට කියනවා වජිරාසනය කියලා. අන්නේ අදිෂ්ඨානෙන් උන්වහන්සේ වැඩ සිටියේ. මෙතන මැරුණත් සම්මස් වේලිලා ගියත් ඇටනහර විතරක් මගේ මේ ආසනය තුළ ඉතුරු වුණත් ධර්මය අවබෝධ කරගන්න නැතුව මම මෙතනින් නැකිටින් නෑ කියලා. පිංහතුනී අධිෂ්ඨානෙන් ආසනය වැඩඉන්නකොටම කලබල වුණේ වසවර්ති මාරයා, කාමලෝකයේ අධිපතිය. සත්වයන් කාම බන්ධනින් කාමලෝකයට බැඳල තියන්න උත්සාහ කරන වසවර්ති මාරයා. ඔහු කලබල වුණා. ඔහු ඒ වෙලාවේ දසබිම්බරක් මාර සේනා මවාගෙන ගිරිමේ කලාකෙන ඇතුපිට නැගලා උන්වහන්සේව අර වජිරාසනෙන් නැගිට්ටවල එතනින් ඉවත් කරන්න පුදුම විදිහේ භයානක හඬ ඇති කරමින් අහසේ හෙන පුපුරන වගේ ළඟ ළඟ උන්වහන්සේට හෙන පුපුරන හඬ ඇහෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති වෙනවා. ගල් පෙරලීගෙන පෙරලීගෙන එනවා වගේ හඬ ඇති කරනවා. පොළොව දෙදරනවා වගේ, පොළොව පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. දැන් බලන්න උන්වහන්සේ තාම බුදු වෙලා නැහැනේ, කෙලෙස් සහිතයි. බිය තැති ගැනීම ඒ මොහොතේ ඇති වෙනවා. වෙන කෙනෙක් නම් පැනලා දුවනවා නැකිටලා. හැබැයි උන්වහන්සේ නෙමෙයි දැඩි අදිෂ්ඨානේ මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද මේ ආසනේ මත මැරුණත් නැකිටින් නෑ කියන අදිෂ්ඨාන. ඒ අදිෂ්ඨානෙම උන්වහන්සේ මත වැඩ සිටියා. වසවර්ති මාරයා මාර සේනාවත් එක්ක ළඟටම ආවා. ඇවිල්ලා ඉස්සල්ලා ඊතල වරුසාවක් උන්වහන්සේ දිහාවට එවන්න පටන් ගත්තා. හැබැයි ඊතල උන්වහන්සේගේ ළඟම වැටෙන උන්වහන්සේට හානියක් නැහැ. උන්වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය, පාරමී ශක්තිය බලවත්. ගල් වරුසාවක් අහසින් ගල් වැටෙනවා වගේ විශාල ගල් පර්වත. ඒත් උන්වහන්සේ බිය තැති ගැනීමකින් නැකිට්ටේ නැහැ. ඒ අදිෂ්ඨානෙම වැඩ සිටියා. අවසානයේ වසවර්ති මාරයා ගිරිමේ කළ ඇතු පිටින්ම ළඟට ඇවිල්ලා කියනවා වහාම ඔතනින් නැකිටින්. මමයි කාම ලෝකේ අධිපතියා. මේ කාම ලෝකේ මගේ අනසක තියෙන. ඔබ වහන්සේට මගේ අයිතියක් නැතුව ඔතන වැඩ ඉන්න විදිහක් නැහැ. වහාම නැකිටින්න කියලා. මේ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේට වසවර්ති මාරයා කියන ඔබ වහන්සේට මෙතන ඉන්න අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය මට ඔප්පු කරන්න කියලා. උන්වහන්සේට සාක්කියක්වත් උන්වහන්සේගේ අයිතිය කියන වෙන කවුරුත් උන්වහන්සේගේ පිහිටට නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේ තමන් සසර පුරපු පාරමී ධර්ම මෙනෙහි කරා. එදා මාතුපෝසිත ජාතකේ දින හතක් තමන්ගේ අම්මා කර මත තියාගෙන සතර මහා සාගරින් පීනලා ඒ අම්මව එතර කරපු ඒ මහා වීරියවන්ත පුතාට ඒ අම්මා හදවතින් ආශිර්වාදයක් කරා, පුතේ නුඹට ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා කියලා. අන්න එදා ඉඳන් මනසෙන් බුදුබව ප්‍රාර්ථනා කරගෙන සත් අසංඛීය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානය පිරුවා. ඊළඟට සසරේ වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කර කර නවා සංඛීය කල්පලක්ෂයක් වාක් ප්‍රනිධානය පිරුවා. සොළොසා සංඛ්‍යයේ කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා අෂ්ට ධර්ම සමවදානෙන් තමයි දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේදා විවරණ ගන්න. එදා ඉඳන් දාන, සීල, නෛෂ්ක්‍රම, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිට්ඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ දස පාරමී පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට
තිස් ආකාරයකට සසරේ සම්පූර්ණ කරගෙන ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වුණා සූවිසි විවරණ ලැබුව. වෙස්සන්ත රාත්‍රි උන්වහන්සේගේ දාන පාරමී බලේ මහ පොළොව පවා හත් වාරයක් කම්පා වුණා. මෙන්න මේ පාරමී සිහි කරලා උන්වහන්සේ මහ පොළොවට ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨානයක් කරා. මේ මහ පොළොව මට සාක්ෂි දරාවේ. මම පාරමී සම්පූර්ණ කරපු කෙනෙක්. මට මේ ආසනේ වැඩෙන්න අයිතියක් තියෙනවා. මගේ පාරමී බලයෙන් මහ පොළොව පවා හත් වාරයක් කම්පා වුණා. මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ පොළොවට තියලා දිවුරුවා. මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට උතන වැඩෙයි නයිතියක් තියෙනවා කියලා පොළොව ගිගුරුන් දුනා. ඒ වෙලාවේ වසවර්ති මාරයා සේනාවත් එක්ක සීසීකඩ පලා ගියා. පොළොව ගිගුරුන් දෙනකොට බියෙන් තැතිගත් කෙලෙස් සහිතයි මාරයා ඇතුළු සේනාව සීසීකඩ පලා ගියා කියන. ඒක තමයි පිංගතුනි අපි ධර්මයේ හඳුන්වන්නේ බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නැහැ. උන්වහන්සේ ආනාපාන සති භාවනාවට හිත යොමු කරා. ඉක්මනින්ම හිත එකඟ වුණා. පළවෙනි ධ්‍යානෙට, දෙවෙනි ධ්‍යානෙට, තුන්වෙනි ධ්‍යානෙට, හතරවෙනි ධ්‍යානෙට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ හිත යොමු කරා තමන් ගත කරගෙන ආපු සංසාර ජීවිත බලන්න. උන්වහන්සේට රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර ජීවිත දකින නුවණ පහළ වුණා. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් සංසාරික පෙර ජීවිත ඒ නුවණින් උන්වහන්සේ දැක්කා. ඊළඟට හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ. රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ කෙනෙක් මැරුණට පස්සේ කර්මාන් රූපීව උපත කරා යන ආකාරය දකින නුවණ උන්වහන්සේට ඇති වුණා. චුතූපපාත ඥානෙ. ඒ ඥානෙන් උන්වහන්සේ දැක්කා කෙනෙක් සත්වයන් මරණින් මත්තේ කර්මාන් රූපීව ඒ ලෝකවල ඉපදී ඉපදී යන ආකාරය. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසගෙන විමසගෙන ගියා. එකින් එක උන්වහන්සේට හේතුඵල ධර්මයන් විමසද්දී පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා. සමගම තුන්වෙනි යාමේ අවසන් වෙනකොට නැගෙනහිරින් අරුණෝදේ මතුවෙනවා. සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණා. මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දස දහසක් ලෝක ධාතුවටම ආලෝක ධාරා විහිදුණා. මහා ඝන අන්ධකාරෙ පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගියා. අපායි ගිනි දැල් නිවී ගියා කියන සුළු මොහොතකට. දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝක ධාරා ලෝක ධාතුවල පැතිරිලා ගියා. මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි වතාවට ආයමත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණා. දෙව් බමුන් ප්‍රීති ගෝසා කර කර සාදුකාර දෙන්න පටන් ගත්තා. තුන් ලෝකයාටම නිවන් මඟ විවර කරන බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියම බෝධි මූලයේ විමුක්තිසුව විඳමින් තමයි වැඩ සිටි. උන්වහන්සේ විමුක්තිසුව විඳමින් සතියක් බෝධි මූලයේ වැඩ සිටි. අර වජිරාසනෙන් ඉරියව්වෙන්වත් වෙනස් කරේ නැහැ, නැකිට්ටේ නැහැ. ඒ ඉරියව්වෙන් ඒ ආසනෙම සතියක් වැඩ සිටියා. එතකොට දෙවිවරු අතර ඇතැම් දේවතාවරුන්ට සැක සංකා ඇති වුණා. හැමෝටම කෙනෙක්ගේ හිත දකින්න බෑ. දෙවියන් අතරත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පිනට අනුව ඒ හැකියා ඇති දේවතාවරු ඉන්නවා. සමහර දෙවිවරු හිතුවා තාම උන්වහන්සේ බුදු වෙලා නැතුව ඇති, තාම වීරිය වඩන. ඒ නිසයි මේ තාම ඒ ඉරියව්වෙම උන්වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ අතර සමහරු මහේශාක්‍ය දේවතාවරු කියනවා නෑ නෑ, ඒ කාන්තෙන් බුදු වෙලා උන්වහන්සේ වජිරාසනේ වැඩ ඉන්නේ බුදු වෙලා විමුක්තිසුව විදිනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක දෙවියන් අතර අදහස් දෙකක්. මේ දෙව් බමුණගේ සැක දුරු කළ යුතුයි කියලා පළවෙනි සති අවසානේ බෝධි මූලෙන් අහසට පැන නැගලා
බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම සිදු කරා. යමක මහා ප්‍රාතිහාර යමා මහ පෙළහර පෑම. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්. බුදු සිරුරෙන් ගිනි දැල් විහිදෝමින් ජලධාරා විහිදෝමින් එකවර තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් වේගෙන් සමවදෙමින් මේ පෙළහර පාද්දී සියලු දෙව් බමුන් ඒ කාන්තේම බුදු වෙලා මයි කියලා සැක සංකා දුරු කරගත්. මේ තමයි පළවෙනි සතිය ගත වෙච්ච ආකාරය. දෙවනි සතියේ බෝධීන් වහන්සේට නැගෙනහිර දිසාවේ ඉඳන් උන්වහන්සේ නේත්‍ර පූජාවකින් සතියක් බෝධීන් වහන්සේට පූජාවක් කරා. පිංගතුනි මව් කුසින් බිහිවෙන දවසෙමයි වජිරාසනෙන් බෝ අංකුරේ පහළ වුණේ. උන්වහන්සේ වෙනුවෙන්ම පහළ වෙච්ච බෝධීන් වහන්සේ සහජාත වස්තු. උන්වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න සෙවණ දීපු මේ බෝධීන් වහන්සේට සතියක් නේත්‍ර පූජාවක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙසම එකම ඉරියව්වෙන් සතියක් බලා සිටමින් බෝධීන් වහන්සේට පූජාවක් පැවැත්වුවා. ඒ තමයි අනිමිස ලෝචන පූජාව. තුන්වෙනි සතියේ මේ අනිමිස ලෝචන පූජාව සිදු කරපු ස්ථානයත් බෝධීන් වහන්සේත් අතර රුවන් සක්මනක් මවාගෙන උන්වහන්සේ සක්මන් කරමින් සතියක්ම මේ පරම ගාම්භීර ධර්මයේ මෙනෙහි කර කර සක්මන් කරා. ඒ සක්මන් කරද්දී උන්වහන්සේ ඉරදීන් තවත් බුදුරුවක් මැව්වා. උන්වහන්සේ එක දිසාවකට සක්මන් කරනකොට අනෙක් දිසාවට ඒ මවපු බුදුරුව ඔබම ඔබ සක්මන් කරනවා. දෙව්බඹුන් අහසේ ඉඳන් බලාගෙන ඉන්නකොට පේන්නේ බුදුවරු දෙනමක් දෙපසට සක්මනේ දෙනවා වගේ. සතියක් පුරා රුවන් සක්මනේ දුනා. හතරවෙනි සතියේ සක්‍ර දෙවියන් රුවන් ගයක් මැව්වා. උන්වහන්සේ ධර්මයේ පරම ගාම්භීර කොටස මෙනෙහි කරන්න හිතනකොටම සක්‍ර දෙවියන් රුවන් ගයක් මැව්වා. ඒ මතට උන්වහන්සේ රුවන් කුටියට වැඩම කරලා මේ ධර්මයේ පරම ගාම්භීරම කොටස් බුදු නුවණින් විමසා බලමින් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරද්දී ධර්ම අභිධර්මයේ ওই පဋාණ ප්‍රකරණ කොටස මෙනෙහි වෙනකොට උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත්වමින් බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදුනා කියලා සඳහන් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා හතරවෙනි සතිය තමයි බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදෙන්න පටන් ගත්. ඊළඟට පස්වෙනි සතිය අජපාල නුගරුක මුල සමාපත්තිසුවෙන් වැඩ සිටිද්දී උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. මේ ධර්මයේ නම් පරම ගාම්භීරයි. හැබැයි මේ ලෝකේ සත්‍යය උන්වහන්සේ මනුස්ස ලෝකේ දැක්කේ හරියට නෙළුම් විලක් වගේ කියලා. නෙළුම් පිරිච්ච නෙළුම් විලක උඩට ඇවිල්ලා පිපිච්ච මල් වගේම පිපෙන්න ආසන්න මල් තියෙනවා. සමහර ඒවා උඩටවත් එන්නේ නැහැ. වතුර ඇතුළෙම කුණු වෙලා යන ගොඩාක් මල්. මේ මනුස්ස ලෝකෙත් ඒ වගේ. අල්ප රජක් මහ රජක් කෙලෙස් අඩුවයි ඉන්නවා, කෙලෙස් වැඩියයි ඉන්නවා. හැබැයි උන්වහන්සේට වැටහුණා, උන්වහන්සේ මුලින් කල්පනා කරා මේ ධර්මයේ නම් පරම ගාම්භීරයි. මේ කෙලෙස් වලම ජීවත් වෙන පංච කාමයන් වලින්ම සතුට සැපය සොම්නස හොයන මේ සත්වයන් මේ පරම ගාම්භීර ධර්මය අවබෝධ කරන්න සිත් යොමු කරයි දෝ කියලා උන්වහන්සේ බුදුනුවණින් හිතනකොටම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් සැනින් පෙනී හිටියා. තුන් ලෝකයේ වෙනුවෙන් ආරාධනාවක් කරා. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා, සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා, ලෝතුරා බුදුවරයෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකටලි වුණොත් මේ ලෝකයාම නැසීයාවි වෙනසීයාවි. බුදුරජාණන් වහන්ස දහම් දෙසන සේක්වා කරා. කෙලෙස් අඩු අය වැඩි අය ඉන්නවා. හැබැයි මේ ධර්මයේ ඒ අයට අහන්න නොලැබුණොත් පින් ඇති අයත් පිරිහිලා යනවා. උන්වහන්සේ උදානයක් පල කරා. අපාරුතාත් පේසං අමතස්ස ධාරායෝ සෝතවන්තෝ පමුජ්ජස්සු සද්දං. ඔන්න මේ ලෝකෙට ආයමත් ලෝතුරා බුදු කෙනෙක් පහළ වුණා. දහම් ගඟ ධර්ම චක්‍රයේ ලෝකයට පතුරවා හරිනෝ.
සද්ධාව ඇති පින් ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මයේ මසත්වා කියලා උදානයක් පළ කරා. ඒ වෙලාවේ උන්වහන්සේ බුදු ඇසින් බැලුවා, කාටද මම මේ ධර්මයේ මුලින්ම දේශනා කරන්නේ? ආලාර කාලාම. උන්වහන්සේ මුලින්ම විමුක්තියක් හොයන ගුරුවරයෙක් කියලා හොයාගෙන ගිය කෙනා දින හතකට කලින් මිය ගිහිලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා, උද්දක රාමපුත්ත කලින් දවසේ රැමිය ගිහිල්ලා, ඊළඟට උන්වහන්සේට මතක් වුණා පස්වක භික්ෂුන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරපු කාලේ උන්වහන්සේට උපකාරයට උදව්වට ළඟින් හිටියා. හැබැයි දුෂ්කර ක්‍රියාව අතහරිනකොට මේ පස් දෙනා තමයි උන්වහන්සේ අතහැරලා බැන බැනා ගියේ. හැබැයි පින් ඇති අය, කෙලෙස් අඩුවෙන් වීරිය වඩන අය, ඒ අයට මේ ධර්මයේ මුලින්ම දේශනා කරනවා කියලා පස්වෙනි සතියේ අජපාල නුගරුක මුලදී අදිෂ්ඨාන කරගත්තා. හයවෙනි සතියේ මුචලින්ද විලාසලට වැඩම කරා. මිදෙල්ල ගහක් මුල උන්වහන්සේ වැඩ ඉන්නකොට මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වුණා. ඒ විලට අධිග්‍රෝහිත නාගලෝකේ නාගයෙක් විශාල නාග ශරීරයක් මවාගෙන උන්වහන්සේ වටා දරණ ගහගෙන පෙනගොබය මුතුකුඩයක් වගේ හිසට ඉහලින් ඉහළගෙන, හරියට මුතුකුඩයක් ඉහළ ගත්තා වගේ පෙනගොබේ හිසට ඉහළින් පිහිටවා ගත්තා. මේ නාග රාජයාගේ අදිෂ්ඨානෙ තිබුණේ එක වැහි පොදකින්වත් උන්වහන්සේට අනතුරක් විපතක් නොවේවා, සතියක් පුරා උන්වහන්සේට නොතිමී ආරක්ෂාව සැලසුවා. ඊළඟට උන්වහන්සේ හත්වෙනි සතියේ රාජායතන කියන කිරිපලරුක මුල සතියක් වැඩ හිටියා. එතනදී උන්වහන්සේ දැන් බුදු වෙලා සත් සතියක් ගෙවිලා, පින්වතුනි උන්වහන්සේ තාම දානි වළඳලා නැහැ, සති හතක් ගෙවිලා උන්වහන්සේ හත්වෙනි සතියේ ගත කරලා අවසන් වෙනකොට, මේ රාජායතන කිරිපලරුක මුල සමාපatti සුවයෙන් වැඩ ඉඳලා අවසන් වෙනකොට, ඔය අත්තරය ඔය අසලින් යනවා තපස්සු බල්ලුක කියන වෙළඳ සොහොයුරන් දෙන්න. මේ දෙන්න සහෝදරයෝ. ඒ වගේම වෙළඳාම යනවා 500ක විතර ගැල් පිරිසක් අරගෙන කරත්තත් එක්ක පිරිසත් එක්ක වෙළඳාම යනවා. මේ අසලින් යනකොට මේක බොහොම ලස්සන කතාවක් අටුවාවෙත් දේශනාවල සඳහන් වෙනවා. මේ දෙන්නගේ පෙර ජීවිතේ අම්මා ඒ කාලේ දන් දීපු පිනකට දිව්‍ය ලෝකෙ ඉපදිලා උක්ෂ දේවතාවියක් වෙලා, ඉහළ දිව්‍ය තලයක නෙමෙයි, ඒ අසල උක්ෂ දේවතාවියක් වෙලා ඉපදිලා. මේ දේවතාවිය දැක්කා මේ දෙවිවරු දන්නවා බුදු කෙනෙක් පහළ වෙලා. ඒ දේවතාවිය දැක්කා බුදුරජාණන් වහන්සේට දැන් සති හත අවසන්. උන්වහන්සේට තාම දහනයක් කවුරුත් පූජා කරගෙන නැහැ. මගේ පෙර සංසාරේ පුත්තු වෙච්ච දෙන්නේ වෙළඳාම එනවා කරත්ත පෙලක් එක්ක. කොහොම හරි ඒ දෙන්න ලවා දහනයක් පූජා කරවන්න තියෙනවනම් මටත් තීපින් අයිති වෙනවා. අර කරත්ත රෝදයක් හිර වෙලා එරෙන්න සැලැස්සුවා. ඒ වෙලාවේ මේ අය කරත්ත වලින් බැහැලා බැලුවා, මොකද මේ ගැල්ල යන පාරේ එකපාරට කරත්ත රෝදයක් හිර වුණේ. අර දේවතාවිය පෙනී හිටියා දිව්‍ය ස්වරූපේ. පෙනී ඉඳලා කිව්වා, දරුවනි මම ඔබේ පෙර ජීවිතේ මෑණියක්, ඔබ ළඟ විලඳ මීපිරු තියෙනවා, ඉක්මනට යන්න. අන්න අතන බුදුරු කෙනෙක් පහළ වෙලා වැඩ සිටින, උන්වහන්සේට තාම දානයක් පූජා කරගෙන නැහැ, ඔබේ පින කරගන්න. ඉක්මනින් මේ දෙන්න විලඳ මීපිඩු අරගෙන එතනට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේට විලඳ මීපිඩු පූජා කරන්න සූදානම් වුණා. ඊට සුළු මොහොතකට පෙර බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිකිලි කිස සිදු කරගන්න ඕන කියලා හිතනකොටම සක්‍රදේවියන් අරලු බුලු පූජා කරා. උන්වහන්සේ වැසිකිලි කැසිකිලි කිස සිදු කරගත්. මූණකට දෝවණේ කරන්න සක් දෙවිඳු අනෝතත්ත විලෙන් පැන් අරගෙන ඇවිල්ලා අහසින් ඇවිල්ලා පැන් පූජා කරා. ඒ පැන් වලින් මූණකට දෝවණේ කරගෙන පැන් පානේ කරන. දැන් අර විලඳ මීපිඩු පූජා කරන්න හදනකොට උන්වහන්සේට පිළිගන්න පාත්‍රයක් නැහැ. කොහොමද මම මේව පිළිගන්නේ කියලා හිතනකොටම සතරවරන් දෙවියන් හතර දෙනා ඉන්ද්‍ර නීල මාණික්ක මැණික් වලින් මවපු පාත්‍ර හතරක් අරගෙන ආව. ස්වාමීනි මගේ පාත්‍රයෙන් පිළිගන්න, මගේ පාත්‍රයෙන් පිළිගන්න. බුදුරජාන් වහන්සේ වදාළ, දෙවියනි බුදුවරු මැණික් පාත්‍රා පිළිගන්නේ නැහැ.
ඒ වෙලාවෙම නොපෙනී ගිහිල්ලා ශෛලමය පාත්තර හතර ගලින් මවප පාත්තර හතරක් ලස්සන පාත්තර හතරක් අරගෙනාව ස්වාමීනී මේ පාත්තරේ පිළිගන්න අනේ මගේ පාත්‍රී පිළිගන්න බුදුරජාණන් වහන්සේ මේ සතර වරන් දෙවියන් හතර දෙනා ගැන කරුණාවේ බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගත්ත වෙලේ ඉඳන් මාස 10ම බෝසත් අම්මා හතර පැත්තෙන් හිටි සතර වරන් දෙවියන් හතර දෙන මේ පාත්‍ර හතරම පිළිගත්තා එක උඩ පාත්‍ර හතරම තියලා ශ්‍රී හස්තේ තියලා අදිෂ්ඨානයක් කරා එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා එක පාත්‍රයක් බවට පත් වුණ බුද්ධ අදිෂ්ඨානේ ඒ පාත්‍රීට තමයි විලඳ මේ පිඩු පිළිගත්තේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සති 7කට පස්සේ ප්‍රථම වතාවට වළඳපු දානේ තමයි විලඳ මේ පිඩු සහිත දානේ. ඔබ දන්නවා සුජාතාවගේ කිරිපිඩු දානේ උන්වහන්සේ වැළඳුවේ තියම් අදිෂ්ඨානයක් පිට. අර කිරිපිඩු ගුලි 49ක් කරලා වැළඳුවේ. දැන් බලන්න සති 7ක් ගෙවිලා 7තරක් 49ක් දින 49ක් උන්වහන්සේ වැඩ සිටි අර කිරිපිඩු දානේ ඒ අදිෂ්ඨාන ශක්තිය උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොන තරම් ආහාර නැතු උන්වහන්සේ වැඩ සිටියද පින්වතුනි බුදුරජාණන් වහන්සේට තියෙන මහා පුරුෂ ලක්ෂණ අතර විශේෂිත දෙයක් තමයි පහූත ජීවහ කියලා ධර්මයේ හඳුන්වනවා උන්වහන්සේගේ දිව අග රසනහර 700ක් පිහිටලා තියෙනවා කියලා ඒ නිසා ඊටාම පුංචි දෙයක් වුණා අබෑටයක් වේවා හාල්ලටයක් වේවා දිවාග තබාගත්තට පස්සේ එහි ශරී එහි සම්පූර්ණ ආහාර ඕජාව උන්වහන්සේගේ ශරීරයට උරාගෙන ශරීර ශක්තිය ඇති කර ඒ බුදු කෙනෙකුට තියෙන විශේෂ හැකියාව මහා පුරුෂ ලක්ෂණ අතර ඔය සත් සති අවසන් වෙලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ එතනින් පිටත් වුණේ ඉසිපතන මිගදායට සතියක් ගත වුණා උන්වහන්සේ පයින් වැඩම කරා. පස්වග භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න මේ අය මුණ ගැහුණේ සම්මුඛ චේතී කියලාද සදහන් වෙනවා ස්ථානයේ. එතන මේ අය ඉන්නවා පස් දෙනාම කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි. ඈතින් බුදුහාමුදුරු වඩිනවා දැක් අඳුනගත්තා. හැබැයි බුදු වෙලා කියලා පිළිගත්තේ නැහැ. මේ අය කතා වුණා ආන් එනවා. ඔය දැන් හොඳට දානෙහ වළඳලා ආයි අර ඇඟපත හොඳට හැදිලා තියෙන්නේ. ඔය ආයි අපේ උදව් ඉල්ලගෙන ඉන්නේ. අපි කිව්ව දුෂ්කර ක්‍රියාව අතහරින්න එපා කියලා. දැන් ඔය ආයි අපි ඕන වෙලා තියෙන්නේ. මෙහෙම කතා වෙනවා. ඒ අතර කතා වුණා ශාක්‍ය වංශිකයෙක් නිසා ආසනයක් පනවමු. කවුරුත් විශේෂ ගරු සත්කාර කරන්න යන්න ඕනේ නැහැ කිව්ව. ඔය අපෙන් උදව් ඉල්ලන ආයි එන්නේ. එතනත් වංශිට ගරු කරන්න සූදානම් හැබැයි කාටවත් කතිකා කරගත්ත විදියට ඉන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ වඩිනකොටම එක්කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවණේ කරන්න පැංගිනාලා පාදෝවණේ කරා. තව කෙනෙක් පාපි පිස්සා. තව කෙනෙක් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. තව කෙනෙක් ආසනයක් පැනව කෙනෙක් වන්දනා කරා. මේ පස් දෙනාම ගෞරව සත්කාර දැක්වුවා. හැබැයි උන්වහන්සේට යාළුවෙකුට මිත්‍රයෙකුට අමතනවා වගේ ආයිෂ්මතුනි කියලා කතා කරේ. කීප වතාවක්ම උන්වහන්සේ කියා හිට ආයිෂ්මතුන් කියන්න එපා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. අවසානයේ බුදුරජාණන් වහන්සේ කියනවා මීට පෙර මං කවමදාවත් සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශයක් කරලා තිබුණාද? අන්න එතකොට කොණ්ණඤ්ඤ කියන කෙනාට විතරක් මතක් වුණා ඇත්ත නේන. පුංචි කාලේ ඉපදිලා අංග ලක්ෂණ පරීක්ෂා කරද්දී නම් තියෙන දවසේ අර බමුණ 108 දෙනාගෙන් ලාබාලුම කෙනා ඔබ අහලා ඇති අනිත් හැමෝම ඇඟිලි දෙකක් උස්සලා කිව්වා ගිහි ජීවිතේ හිටියොත් සක්විති රජ වෙනවා ගිහි ජීවිතේ අතහැරියොත් ලෝතුරා බුදු වෙන ලකුණු තියෙනවා මේ අංග ලක්ෂණ වලට අනුව හැබැයි එදා ඔය අතර හිටපු දක්ෂතම ලාබාලුම කෙනා එක ඇඟිල්ලක් උස්සලා කිව්වා මේ කෙනා ගිහි ජීවිතේ රැඳෙන්නේ ඒකාන්තයෙන් මේ සියලු සැප සම්පත් අතහැරලා විමුක්තිය හොයාගෙන යනවා ඒකාන්තේ ලෝතර බුද්ධත්වයට පත් වෙනවාමයි එහෙමනම් උන්වහන්සේ බුදු වෙලා මඟ හොයාගෙනයි අපි හොයාගෙන ඉන්නේ නැත්තේ කියලා කොණ්ණඤ්ඤයන් වහන්සේ විතරක් පිළිගත්තා. මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගන්නවා මේ පස් දෙනාම එකතු කරගෙන එදා ඇසල පොයේ දවස ඇසල සඳ අහසේ නැගගෙන එනවා
පෙර බුදුරජාණන් වහන්සේලාත් ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරපු අවිදහිත පුණ්‍ය භූමි. බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම එකතු කරගෙන ගිහිල්ලා මේ පස් දෙනාට උත්තම ධම්ම චක්කේ ධර්ම චක්ක දේශනාව. හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව කරන්නේ ධම්මසක් පැවතුම් සූත්‍රේ. ඒ දේශනාව අවිදහිත දේශනාව. හැම බුදු කෙනෙක්මත් නොහැර සිදු කරන දේශනාව. භූමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දෙවිවරු ප්‍රීතිකෝසා කර කර අහසෙ පිරුණා. අපිත්‍යම් බණහන් අපිත්‍යම් බණහන් අන්න බුදුහාමුදුරුවෝ ධම්මචක්කේ දේශනා කරන අන්න ධම්මචක්කේ දේශනා කරන අහස දස දහසක් ලෝක ධාතුල දෙව් මමුන්ගෙන් පිරිලයි තිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ප්‍රථම ධර්මය මේ පස්වක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරා. ද්වේමී භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමීසු කාමසුකල්ලිකානු යෝගෝ. මේ විදිහට බුදුමවෙන් මේ දේශනාව දේශනා කරා. අන්න ධර්මරත්නේ ලෝකයට පහළ වෙච්ච ආකාරය. වෙසක් පුන් පොහෝ දවසේ වජිරාසනයේ මත බුද්ධ රත්නේ පහළ වෙනවා. ඇසළ පුන් පොහේ දවසේ දම්සක් දේශනාව දේශනා කිරීමත් සමගම ධර්ම රත්නේ පහළ වුණා. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ කියන සාමින් වහන්සේගේ හිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. සංඝ රත්නේ පහළ වුණ බුදුරජාණන් වහන්සේ අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ණ කොණ්ණඤ්ඤන් වහන්සේට අවබෝධ වුණා කියලා බුදුමවින් දේශනා කරා. මෙහි ඉන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දෙකට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දෙවිවරු ප්‍රීතිකෝ සාකර කර අහසෙ පිරුණා. අපිත්‍යම් බණහන් අපිත්‍යම් බණහන් අන්න බුදුහාමුදුරෝ ධම්මචක්කේ දේශනා කරන අන්න ධම්මචක්කේ දේශනා කරන අහස දස දහසක් ලෝක ධාතුල දෙව් මමුන්ගෙන් පිරිලයි තිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ප්‍රථම ධර්මය මේ පස්වක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරා. ද්වේමී භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමීසු කාමසුකල්ලිකානු යෝගෝ. මේ විදිහට බුදුමවෙන් මේ දේශනාව දේශනා කරා. අන්න ධර්ම රත්නේ ලෝකයට පහළ වෙච්ච ආකාරය. වෙසක් පුන් පොහෝ දවසේ වජිරාසනයේ මත බුද්ධ රත්නේ පහළ වෙනවා. ඇසළ පුන් පොහේ දවසේ දම්සක් දේශනාව දේශනා කිරීමත් සමගම ධර්ම රත්නේ පහළ වුණා. ඒ දේශනාව අවසන් වෙනකොට කොණ්ණඤ්ඤ කියන සාමින් වහන්සේගේ හිත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගෙන් මිදිලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. සංඝ රත්නේ පහළ වුණ බුදුරජාණන් වහන්සේ අඤ්ඤාසි වතබෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ණ කොණ්ණඤ්ඤන් වහන්සේට අවබෝධ වුණා කියලා බුදුමවින් දේශනා කරා. මෙහි ඉන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝ රත්නේ පහළ වීම. තුනුරුවන් සම්පූර්ණ වුණා ඇසළ පුන් පොහෝ දවසේ. එදා ඉඳන් බුදුරජාණන් වහන්සේට විවේකයක් නැහැ. දවසේ පැය 24න් පැය 20කටත් අඩු කාලයක් උන්වහන්සේ සිංහසෙයාවෙන් සැතපුණේ. දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම් නියම් ගම් පුරා වැඩම කරමින් උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත් ධර්මයේ ගුරු මුෂ්ටි තියාගන්න නැතුව ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් දේශනා කර ඒ නිසා අපි කියන බුද්ධ කියලා. අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරා. අවුරුදු 45ක් පුරා සම්බුදු කෘත්‍යය ඉටු කරා. දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්ම දේශනා කරලා උන්වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල් රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්ධානයේදී වෙසක් පුන් පොහෝ දවසක පිරිනිවන් පාවා දාලා. එහෙමනම් පිංගතුනි අන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයි අපි වෙසක් පෝය මුල් කරගෙන සිහි කරන්නේ.